රටක් දියුණු වෙනකොට සංවර්ධනය වෙනකොට සංනිවේදනය කියන දෙත් බොහෝම අත්‍යවශ්‍ය කාරණාවක්. මොනියම් හෝ භාෂාවකින් අපේ අදහස් හුවමාරු කිරීම බොහොම අත්‍යවශ්‍ය දෙයක් එතනදී. හැබැයි මේ අදහස් හුවමාරුව එහෙමත් නැත්නම් කතා කිරීම කියන දේ ගැටලු පැන නැගුණොත් කොහොමද අපි මේක කරන්නේ? දියුණුව සංවර්ධනය මේ පොදු කාරණාවක් ලෙස වුණත් පෞද්ගලිකව වුණත් කෙනෙක්ට මේක මහ විශාල ගැටලුවක් බවට පත් වෙන්නට පුළුවන්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟට මේ කතා බහ කරන දේ ගැනම තමයි. අපි කොහොමද කතා කරන්නේ? ඔබ මීට පෙර හිතලා තිබෙනවාද? හිතලා නැත්නම් මේ කතා බහ අහගෙන ඉන්න ඔබට ඔබ දන්න කියන අයට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මේක බාල තරුණ මහලු හැම කෙනෙක්ටම බොහොම වැදගත් වෙන දෙයක්. අහගෙන ඉන්න ටිකක් වෙනස් කතා බහක් වෙයි. අපි බලමු මුලින්ම මේ කතා බහ කරන දේ ගැන අපිට උපදෙස් දෙන්න කවුද ඇවිත් ඉන්නේ කියලා. ඊට සුදුසුම සහ ඊට උචිතම ඒ ගැන බොහෝ දේවල් දන්න කෙනෙක් තමයි ඇය. ජාතික රෝහලේ ප්‍රධාන කතන භාෂා සහ ගිලීම පිළිබඳ චිකිත්සක ජයමලි එස් රූපසිංහ ජයසිංහ. අයබෝන් සුදුසුම. හොඳයි, දැන් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි මේ කතා බහ කරන දේ ගැනමනේ මට හිතෙන මෙහෙම දෙයක් අහන්න ඕනේ කියලා. දැන් ගැටලු ගැන මේ කතාව ඇතිවීම නැතිවීම ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ ආන්ත්‍රණය ගැන අපිට දැනෙනවා. ඔව්, අපි හැමෝම දන්නා මේ උගුරෙන් තමයි සද්ද එන්නේ. අපි අහලා තියෙන ස්වර තන්ත්‍ර කම්පණය වෙනවා. අපි මේ යාන්ත්‍රණය පැහැදිලි කරොත් ගැටලු හඳුනා ගැනීම පහසුයි. අනිවාර්යෙන්. ඔව්, කතාව කියන යාන්ත්‍රණය. කතාව කියන යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ අපිට සිතුවිල්ලක් එන්න ඕනේ. ඒ වගේම අපේ කතන අවයවවල ආබාධයක් නොවෙන්න ඕනේ. ඉතින් මේක පණිවිඩය ආවහම ස්නායු උද්දීපනය වෙලා ස්නායු මගින් අදහස දිවතොල් දත් සහ උගුර ඒ මස්පිඩු වලට ක්‍රියා කිරීම තුළින් අවශ්‍ය පණිවිඩය ප්‍රකාශ කිරීම සිදු වෙනවා. ඉතින් මෙතෙන්දී ඊටම අවශ්‍ය දෙයක් තමයි මේ එතෙන්දී Tamanට පණිවිඩය පිළිබඳ දන්න අත්දැකීම. ඒ ගැන තියෙන දැනුවත්කම, ඒ සංඥාවක් වශයෙන්, වචනයක්, භාෂාවක් වශයෙන් හැසිරවීම, ඒ ඔක්කොම සංකලනයක් වීම තුළින් තමයි මේ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනට අවශ්‍යම දේ තමයි පෙනහල්ල. හුස්ම ටික ගිහිල්ලා පපුවට පෙනහල්ලෙන් එනකොට තමයි ස්වර තන්ත්‍ර හරහා මෙතන කම්පනයක් වෙන්නේ. ස්වර තන්ත්‍ර තමන්ගේ නියපොත්ත තරම් විතර තුනි පොඩි කුඩා දෙයක් නියපොත්ත දෙක ලං කරලා තමන්ගේ බලන්න පුළුවන් ඔබට ඔබේ ස්වර තන්ත්‍රයේ ප්‍රමාණය. ඉතින් එතන කම්පැනි වීම තුළ බාල තරුණ මහලු කියලා මතක් කරමු. සෑ පුංචි කාලේම මේ කතා බහ පටන් ගන්න ඕන කියලා විශේෂ මොන භාෂාවකින් මොන රටක වුණත් මේ බහ තේරීම කියලා අපි කියනවානේ. මේ දේ අපි ආරම්භ කරනවා. ඒකදී කොහොමද මේක පටන් ගන්න? ඇත්තටම බහ තෝරනවා කියන්නේ මේ කතා බහ කරන එකද? මොකද මේ අපේ අම්මලා අපි දිහා බලාගෙන නිසා ගොඩක් අයට ඇතුළ ගැටලුවක් තමයි මේ සංසන්දනය කරනවා. මේ වයසේදී අනේ මේ අර එහා ගෙදර මගේ යාළුවගේ ළමයි නම් හොඳට කතා කරනවා, අපේ දරුවා කතා කරන්නේ. එහෙම නැත්නම් කියනවා මේ පිරිමි ළමයින්ට වඩා ගෑණු ළමයි ඉස්සෙල්ලා කතා කරනවා. එහෙම නිසි වයසක් තිබෙනවාද? කොහොමද කතාව ඇරෙන්නේ? කතාව කියලා කියන්නේ මොකද්ද? අපි එහෙම දෙයක් කොහොමද පටන් ගන්නෙ? ඇත්තටම කිව්වොත් කතාව කියන්නේ sannivedanaya කිව්වොත් හරි අදහස් හොමාරු කිරීම. ඒක පටන් ගන්නේ මෞකිරි උරා බොන අවස්ථාවේදී. මම හැමදාම සාමාන්‍යයෙන් කියලා දෙයක් තමයි එතෙන්දි පටන් ගන්න ඒ කතාව. ඇස දිහාමව බලලා පොඩි කුම් කුම් ගන්න සද්දකින් පටන් ගන්න කතාව වචන අදහස් වලට යොමු වෙනවා. වචන අදහස් වලට වෙනස් වෙනකොට ඒ වචන පටන් ගන්නේ අවුරුද්දේදී ලංකාවේ තුල දරුවන්ගේ අපි කරපු පර්යේෂණ අනුව. ඉතින් සමස්තයක් විතර අපි කියන හියුමන් මිනිස්සු, මිනිසුන්ගේ දරුවන් අවුරුද්ද වෙනකොට සාමාන්‍යයෙන් කතා කරන්න පටන් ගන්නවා, වචන පටන් ගන්නවා. ඊළඟ අවුරුද්ද එකහමාර වෙද්දී අපි 2004 දී කරපු සමීක්ෂණයකදී වචන 150ක් විතර ලංකාවේ දරුවෝ කියනවා අවුරුද්ද එකහමාරෙදී. ඉතින් අවුරුදු 2 වෙද්දී වචන දෙකක් එකට දානවා. අවුරුදු 3 වෙනකොට වචන දෙක තුනක් දාලා කතන්දර පිටුවක් වෙනවා. එතකොට ප්‍රශ්න අහනවා, හැඩතල සංකල්පනේ අවුරුදු 3 දී. ඊට පස්සේ අවුරුදු 4 අවබෝධයත් සමග. ඊට පස්සේ අවුරුදු 4 තමයි ලිටරසි පටන් ගන්න. ඒ කියන්නේ අකුරු ලියන්න, කියන්න, කුරුටු ගන්න, ඒක සංඥා විදිහට අකුරු පටන් අරගෙන වචන ලියන්න පටන් අරගෙන අවුරුදු 5 තමයි ඔන්න ඉස්කෝලේ යන්නේ. ඒ වෙනකොට ළමයා හොඳට කතා කරනවා, ලියනවා. හැබැයි මේක දැන් ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙන්නත් පුළුවන්. පරම්පරාවල තියෙන අනුවත් වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ වයසදීම මෙච්චරක් කියන්න ඕනේ කියලා දෙයක් නැහැ. හැබැයි ප්‍රමාදයක් තියෙනවා නම් ඒ සඳහා කටයුතු කරන්න ඕනේ. අන්න එහෙමයි බහ තෝරන්නේ. දැන් ඔබ කිව්වා ප්‍රමාදයක් තිබෙනවා නම් ඒ සඳහා අපි පිළියම් යෙදිය යුතුයි.
හරි මොකද්ද ඔය කියන ප්‍රමාදය සහ කොහොමද අම්මල හඳුනාගන්නේ මෙහෙම ප්‍රමාදයක් තිබෙනවා කියලා මොනවද එතනදී ඇතිවන අවහිරතාවයන් සහ සංකූලතාවය ඔව් ඉෂර ඒක එතන කතන ප්‍රමාදය කියන එකත් එක්ක ඈඳුන තවත් රෝග තියෙන්න පුළුවන් හැබැයි මෙතනදී බයක් වෙන්න නෙමෙයි චකිතයක් ඇති කරගන්න නෙමෙයි දැන් මේ කාලේදී කොහොමද දරුවන්ට සමාජ ආශ්‍රය නැහැ ඉතින් මෙතන අපි හැමදාම කියපු දෙයක් තමයි සමාජ ආශ්‍රයත් එක්ක තමයි කතනේ භාෂාව වැඩි දියුණු වෙන්නේ සංනිවේදන දරුවෙක්ගේ හැසිරීම පෞරුෂය ඒ හැමදේම වර්ධනය වෙන්න සමාජ ආශ්‍රය ඕනේ ඉතින් දැන් මේ කාලේදී ඔය තියෙන්න පුළුවන් අපහසුතා ඒව දෙමෝපියන් විසින්ම මගවහරව ගන්න පුළුවන් ගැටලු කිව්වොතින් කතනය අවුරුද්ද එකමාර වෙනකොට බබා කතා කරන්නේ නැත්නම් එතන ගැටලුවක්. දැන් මේ කතාව කියලා කියන්නේ මොනවද? කියන්නේ වචන පැහැදිලිව කතා කිරීමද? එහෙමත් නැත්නම් මොනියම් ආකාරයෙන් එහෙම මොන හරි දෙයක් කියීමද? පළවෙනි පැහැදිලි වචන එන්නේ අවුරුද්දේදී. අහහ. පළවෙනි වචන පැහැදිලිව ඇවිල්ලා වචන 100ක් විතර පැහැදිලිව මීනින්ග්ෆුලි තේරුමක් ඇතුව ඇස් දිහා බලලා අහන එකට උත්තරයක් වශයෙන් එක වචනයක් හරි දෙනවා නම් අන්න අවුරුද්ද එකමාර අතරදී ඒක කරනවා සාමාන්‍යයෙන් මිනිස් දරුවෙක්. හරි. පුංචි බාධාවක් කරනවා. නිහල් මහත්මයා අතුරුගිරියෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයබන් ඔබට සුබ උදෑසනක්. ඔබ ගැටළු යොමු කරන්න පුළුවන් ඇයට. හා මගේ ගැටළු ඇවිල්ලා මට දැන් අවුරුදු 5-6 කින් ඉඳලා ගැස්ට්‍රික් එයා ඉතින් කියනවා මට ගැස්ට්‍රික් තියෙන ඉඳලා තමයි උර පිදෙනවා මගේ සාමාන්‍ය දැන් අවුරුදු ගානක් කියලා සැකසරේට එතකොට කියනවා ඒ ගැස්ට්‍රික් ඉඳලා ඔයාට ඕක තියෙන්නේ ඕක මග හරව ගන්න පුළුවන් නිහල් මහත්මයා පැහැදිලිවම දැන් ENT සර්ජන් බලලා තියෙනවා ගැස්ට්‍රයිටිස් කියන්නේ මේක අලුත් ලෙඩක් නේ මොකද ඒක අපිට ආදි කාලේ තිබුණේ නැහැ නමුත් අපි කන ආහාර රටාව සහ කන ආහාර ද්‍රව්‍ය අනුව අපිට බඩේ ඇඹුල් ගතිය වැඩි වෙලා ඇඹුල උගුරට එන්න ගන්නවා එතකොට ස්වර තන්ත්‍ර කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා හරි තුනි පොඩි තුනි කටලයක් වගේ ඔව් ඒක තුවාල වෙනවා ඒක තුවාල වීම තුල තමයි අපිට මේ අපහසු ඇති වෙන්නේ. ඉතින් තුවාලයක් තියනවද නම් ENT සර්ජන් අනිවාර්යෙන් කියනවා ස්පීච් තෙරපිස් කෙනෙක් හම්බ වෙන්න කියලා. එතන තුවාලයක් නැතුව රතු වීම වෙන්න ඇති තියෙන්නේ. ඉතින් ඔබතුමා කරන්න ඕනේ ඇත්තටම පැහැදිලිවම මාස 3ක් විතර හරි ආහාර රටාවකට යන්න ඕනේ. දැන් ওই වගේ අය ආවහම අපි හරියට බලලා ඒගොල්ලන් ගන්න රටාවල් මොනවාද ආහාර කියලා බලලා ඒක වෙනස් කරපු සැනින් හටහඬ ගැටලුව හරියනවා. ඉතින් දැන් මෙතන ගන්න ආහාර වැඩගත්. තේ කෝපි පාන් වර්ග පිටි වර්ග මේකිරි යෝගට් ඇඹුල් කූල් වර්ග බඩේ ඇඹුල වැඩි වෙන දේවල් පිටි ජාති ආහාරයෙන් වළකින්න ඕනේ. ඒ වගේම හුකුව මේ ටික දුම් පානය වැඩි කර ගන්න. දැන් නැහැ කිව්වනේ නේද? ඔව්. ඒක හරිම අවශ්‍ය දෙයක් දුම් පානයත් එක්ක වෙන්නේ අපිට ඕවා තුවාල වැඩි වෙලා ඒ තුවාල වෙන නරක ලෙඩ පිළිකා වගේ තත්වලට යන්න පුළුවන්. ඒක නිසා දැන් පරිස්සම් වෙන්න පටන් ගන්න ආහාර රටාව හදාගෙන ආහාර රටාව හරි සම්බන්ධයක් තියෙනවා උගුරට. ඉතින් මෙතන තමන් නැගිට්ටාම වතුර ගොඩ බීලා ඊට පස්සේ ගොඩ වෙලා ගියාට පස්සේ කෑම ගන්න කට්ටියත් ඉන්නවා. ඒක අගුණයි. හැබැයි ගන්න රැකෑම පැය දෙකකට සැරයක් පැහැදිලිව බඩේ අපි කියන බඩේ ගෑස් එක පාලනය වෙන විදිහට අර තෙල් මිරිස් නැති ආහාර පොඩ්ඩෙන් පොඩ්ඩ අර මාළු කෑම දෙනවා වගේ කියලා මම කියන්නේ බඩට චුට්ට චුට්ට දා ගන්න ඕනේ. කියන්නේ පැය දෙකකට සැරයක් යම් දෙයක් දාන්න ඕනේ අර ආහාර වලින් මිදුණු. ඒ කියන්නේ ෂෝටිස් වගේ නැති තෙල් මිරිස් නැති ඇඹුල් කූල් තේ කෝපි නැතුව දෙයක් පැය දෙකෙන් දෙකට දාගන්න ආහාර ආහාර රටාව හරියට හදාගන්න කාපු ගමන් ඉඳට යන නරකයි. ඉතින් ගැස්ට්‍රයිටිස් එක බැලුවම ඒ පුද්ගලයා ආශ්‍රිතව විවිධාකාර ගැටලු තියෙනවා. අපි කතා කරනකොටම ඒවා හවුවෙන්නේ. ඉතින් ඔබතුමා දැනට හිතාගන්න ආහාර රටාව හරියට පැය දෙකෙන් දෙකට බට දෙයක් දාලා කාපු ගමන් ඉඳට යන්නේ කාපු ගමන් ඉඳගෙන ඉන්නේ නැහැ. පොඩ්ඩක් ඇවිදින්න ඕනේ අවශ්‍ය වතුර ප්‍රමාණය ආහාරට ගන්න ඕනේ. අන්න ඒ ආකාරයට තමයි හැසිරෙන්න වෙන්නේ. 3 මාස විතර කරන්න එතකොට අඩු වෙලා යයි. හරි, thank you.
මොහොතේ ඔබතුමාට දැන් අපි මීට පෙර ගොඩක් වෙලාවට අහලා තිබුණ නැති කාරණාවක් මහත්මේ මේ දැන් මේ අපි කන බොන විදිය කොහොමද කටහඬට බලපාන්නේ ඒක වෙනස් ආරංචියක් ඔබටත් වෙනස් ආරංචියක් ඒකයි මේ කතාබහ අපි ඔබට අරගෙන එන්නේ තමයි මේ කතාබහ ඇතුළේ විශේෂත්වය ඔබට තිබෙන ගැටළු යොමු කරන්න පුළුවන් දැන් අපි තරුණ වයසේ වැඩිහිටි වයසේ ගැටළු ගැනත් කතා කරන්න හැබැයි මේ අපි පුංචි දරුවන්ගෙන් පටන් ගත්ත නිසා කුඩා කාලේ ඇති වෙන්න පුළුවන් කතන ආබාධ සහ අපිට ඒක මේ මේ කාලේ ඉක්මනට ප්‍රතිකාර ගත්තොත් හොඳයි එහෙම එහෙම තත්වයන් තිබෙනවාද අපි ඒ ගැන පැහැදිලි කරගත්තා ඔව් කුඩා කාලේ ඉඳන් ඇතිවෙන ආබාධ කියලා ගත්තාම දරුවා ඉපදෙන වෙලාවේ ඉඳලා තියෙන ගැටලු තියෙනවා ඉපදෙනකොට කට දිව තොල් හරියට පිටලා හිටියේ නැතිකොට ඒතර හුස්මවල තියෙන ගැටලුත් එක්ක සංකූලතා එක්ක ශරීරයේ පණ නැතුව මොළයේ විකෘතිතා සමග ඉපදෙන දරුවෝ ඉන්නවා ඒ වගේම මැද කාලයේදී ඔය ඔටිසම් වගේ දේවල් ඉපදෙද්දි දැනෙන්නේ නැහැ ඉපදෙද්දි සාමාන්‍ය දරුවෙක් අපේ විසින් පරිසරය විසින් හදන රෝගයක් කියලා තමයි මම කියන්නේ ඒක ජන සම්බන්ධයක් ඇති තාම හරි පරීක්ෂණේ පවතලා නැහැ. එතකොට මේ ඔබ ඇහුවේ මගෙන් උපත්යේදී ඇතිවෙනා වූ කාරණා මොනවද? අපිට පෙනෙනවා ඩවුන් සින්ඩ්‍රෝම්. එතකොට සෙරිබල් පොලිසිය කියන්නේ පණ නැහැ. ඩවුන් සින්ඩ්‍රෝම් කියන්නේ අපි කියනවා මොංගල් දරුවන් කියලා ওই සමාජයේද කියන්නේ. නමුත් ඒ වචනේ අපි පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් නමුත් මිනිසු දන්නේ විදිහට ඒ දරුවන්ගෙත් හරියාකාර කතන චිකිත්සක සේවාව තුලින් ඒගොල්ලන්ගේ අඩුපාඩු හදාගෙන ජීවිතේ ජය ගන්න පුළුවන්. වතුනේ මේ ගොතයත් මේ වෙනි තත්ත්වයක් නේ අනිවාර්යෙන් අනිවාර්යෙන් ගොතය කියන්නේ උපදිතිය ඇති වෙන දෙයක් නෙමෙයි ඒක අවුරුදු 3යි 6යි 4යි තමයි දරුවන්ට ඇති වෙන්නේ ඒක මේ දවස්වලින් දරුවන්ට ගොතය ගොඩක් ඇති කියලා මම හිතනවා මොකද දරුවන් පීඩාකාරී තත්ත්වේ දරුවන් කොටු වෙලා ඒගොල්ලන් නිදහස නැහැ හැබැයි මේක මානසික රෝගයක් නන් නෙමෙයි ගොඩක් ලාවට දෙමෝපියන් මානසික රෝග සඳහා ප්‍රතිකාර වලට ගෙනියනවා නැහැ ඒකට ඕනේ ස්පීච් තෙරපි වලදී අවුරුදු 3යි 6යි 4 දිනක් ඉشාරා මම දරුවට නෙමෙයි කතා කරන්නේ දෙමෝපියන්ට දෙමෝපියන්ගෙන් අපි ප්‍රතිචාර දක්වන විදිහ අනුව තමයි දරුවට ගොතේ තියෙනවද නැද්ද කියන එක තීරණය. ඉතින් මේක අවුරුද්දේදී නෑ දෙකේදී නෑ 3 විතර වෙනකොට තමයි ගොතේ ඇති වෙන්නේ. ඇයි? අපේ මනස දේවල් වැඩි දරුවට වැඩි වෙනවා මේ කියන්නේ. කියා ගන්න හුස්ම පාර මදි හිර වෙලා වගේ දැන් ඉතින් බබ ගන්නකොට වටේ අය දක්වන ප්‍රතිචාරය තුලින් තමයි මේක දිගට තියෙන්නේ අපේ පොතපතේ දැන් අපිට උගන්වන්නේ සුදානේ ඒ කියන්නේ එංගලන්තෙන් ආපු මේ විශක් නෙමෙයික ඉතින් අපිට තියෙන්නේ ඒ පොතපත ඉතින් ඒ පොතපතේ බැලුවම අවුරුදු 15 දැන් තුනෙන් පටන් ගත්ත එක අවුරුදු 6 වෙනකන් තිනවා 6න් පස්සේ 15 තමයි බෝඩර් ලයින් එක කියලා කියන්නේ ඉතින් බෝඩර් ලයින් එකෙන් පස්සේ දිගටම මේක තියෙනවා කිව්වට ඉෂාරා මගේ මේ අවුරුදු 20 අත්දැකීමත් එක්ක අවුරුදු 15න් පස්සේ ආපු අය හැම කෙනෙක්ම වගේ හොඳ වුණා. ඉතින් හොඳ වුණා කියන්නේ අපිට අපි හැමෝටම ගොතේ තියෙනවනේ. ඒක ඒ කියන්නේ අපි ගැටගත්තම සමහර වෙලාවට අපිට මේක ස්වභාවිකම ඇතිවෙනවා බොහෝ. ඒ ගානට හදාගන්න පුළුවන්. ඉතින් හැබැයි උපතේදී ඇති වෙන දෙයක් නන් නෙමෙයි. තුනේදී ඇති වුණාම 3යි 6යි 4 නම් දෙමෝපියන් තමයි මේකට මම තෙරපිවුටි ක්ලිනික් එකේදී දෙමෝපියන්ටයි අනිවාර්යයෙන්ම කතා කරන්නේ. අපි ගණේ මුල පැත්තට යනවා. වාසනා මහත්මිය අයිබන් ඔබට සුබ දැසනක් ඇටලො යොම් කරන්න පුළුවන්. අයිබන්. හලෝ මී. ඔව්. මට තියෙන අපේ පොඩි කෙනා දැන් අවුරුදු 6ක් වෙනවා. ඔව්. කතා කරන්නේ නැහැ. හා. අවුරුදු 6යි කතා කරන්නේ නැත්නම් අම්මා දරුවාට මොකක් හරි ලෙඩක් තියෙනවා කියලා ඩොක්ටර් කෙනෙක් කියලා තියෙනවද? එහෙම ලෙඩක් නම් කියලා නෑ ඩොක්ටර්. පෙන්නල නැද්ද? පෙන්නල තියෙනවා. ඒත් මෙයා මේ කතනේ සම්බන්ධව යොමු කරන්න කියලා තියෙනවා. ඔව්. ඒවටත් දැම්මා ඒත් තාම හරිගෙන වචන දෙක තුනයි කියන්නේ. ඔය බබාද ඔය සද්ද ඇහෙන්නේ යා දඟලනවද ගොඩාරියක් දුවනවා කෑ නිකන් තේරුමක් නැති ශබ්ද කියනවා වගේද? එතකොට යාගේ අවබෝධ මට්ටම තේරුම මදිකමක් ඇතිද දන්නේ නැහැ. ඕක දැන් අපි කියන දේවල් නෑ ડોක්ටර් පොඩ්ඩක් මෙයා කරන්නේ තේරෙනවා. හරි අපි යොමු වෙන්න අපි පණිවිඩය දෙනවා නීෂාර නේද? ඔව් මොකද මේ වගේ දරුවෙක් අපි බලන්නේ නැතුව අම්මා කියන්න හරි අමාරුයි. මෙතන වෙන්න පුළුවන් දෙයක් තමයි ඔටිසම් ලක්ෂණ තියෙන්න පුළුවන්, එහෙම නොවෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි කියන හයිපර් ඇක්ටිව් වෙන්න පුළුවන්, ගොඩක් දඟලන දරුවෝ ඉන්නවා. ඒ කියන්නේ අවධානය එක එකට මාරු වෙනවා, එක දෙයක් එක දිගට කරන්න බෑ, මානසික ගැටලුවක් එක්ක වෙන්න පුළුවන්. ඉතින් හිතා ගන්න අමාරුයි, නමුත් උදව් කරන්න පුළුවන් අනිවාර්යයෙන්.
ඔව් කතා කරන්නේ ඔබේ දරුවන් සම්බන්ධයෙන් මෙවැනි ගැටලු බොහොමයක් ඇති සමහර විට මේ වෙනකොටත් හඳුනාගත් නොගත් දේවල් මෙහෙම අහනකොට ඔබට සමගිට මතක් වෙනවා ඇති ඔව් මේ ලක්ෂණ අපේ දරුවන්ගේ තිබෙනවා තමයි අපිත් යොමු කරන්න ඕන තමයි අපේ දරුවන් නැහැ විශේෂයෙන් කිව්වම ඉක්මන් වෙන තරමට හොඳයි නේද ඒ නිසාම ජයමිල් මහත්මිය අපි සඳහන් කරනවා 01122539132 අපේ සජීවී දුරකථන මාර්ගයට ඔබට නැවත නැවතත් උත්සාහ කරන්න පුළුවන් තවත් කාලෙ වෙලාව තිබෙන නිසා අපි මේ කතාව මෙයාට දෙමු ඔව් මම දුරකථන අංකය සඳහන් කරන්නම් ඇයගේ 0715484825 WhatsApp මාර්ගයෙන් ඇයට කතා කරන්නත් ඔබට අවස්ථාව තිබෙනවා ඔබේ ගැටළු යොමු කරන්න ඇය පෞද්ගලිකව ඔබට උදව් කරන්න සූදානම් නිසාවෙන් මේ දුරකථන අංකය සඳහන් කරන්නේ අපි දැන් කතාව ඇති වෙන තැන ඇති වෙන ගැටළු ගැන සඳහන් කළා තවත් දේවල් අපි කතා කරමු හැබැයි මට හිතුණා දැන් අර අපිට දුරකථන අමුතුම ටිකක් වැඩිපුර ආපු නිසා කතාව නැති වෙන තැන එහෙමත් නැත්නම් අපි හොඳට කතා කර කර හිටියා හැබැයි අපිට කතාව නැති වුණා අවහිරතාවයන් වුණා හිර වුණා අර කිව්වත් වගේ ගැටලුකාරී කතාව හිර වෙනවා අපිට එහෙම නැත්නම් එසේම හිර වෙලා වගේ වෙන්න පුළුවන් සමහර විට අපේ පුරුදු වල වැරද්දක් වෙන්න පුළුවන් මෙහෙම වෙන්නට හේතු මොනවද ඇති දෙයක් නැති වුණේ කොහොමද ඔව් අනිවාර්යෙන් ඇති වෙච්ච දේ නැති වෙන්න හේතු වෙන්න පුළුවන් පළවෙනි එක තමයි ඩීජෙනරේටිව්ලි කියන්නේ එන්න එන්න වැඩි වෙන මානසිකව ස්නායු වල දුර්වලතා ඇති වුණොත් ඒ කියන්නේ ෆිසිකලි ඇති වෙන ප්‍රශ්නක් නම් හැබැයි එහෙම නොවේ නම් එතකොට අවුරුදු 3 වෙනකන් කතා කරන දරුවන් අවුරුදු 3ේදී ඔටිසම් ලක්ෂණ හැදුනහම කතා කරන එක නැති වෙලා යනවා. එහෙම දේවලුත් තියෙනවා. ඊළඟට හොඳට කතා කරගෙන හිටපු ළමයා ගොත ගහන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම හොඳට කතා කරලා දඟලලා ඉන්න කෙනට සාමාන්‍ය කතාවේදී හඬ හිර වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දි බලපාන්නේ ගොඩක් වෙලාවට මානසික ගැටලු බලපානවා. ඒ වගේම අර මිසල නිහල් මහත්මයා කිව්වා වගේ අර උගුර වේලෙනවා. ගැස්ට්‍රයිටිස් එක උගුර වේලිලා. එතකොට අපි කතා කරගෙන යනකොට අපිට අර සුරතන්ත්‍ර හරියට කම්පණය කරගන්න බැරි වෙනවා. ඒක වෙන්න පුළුවන්. ඒකම අපේ ඉරියව්වල මස්පිඩුවල තද ගතිය. ඒ අපි හිර වෙලා හිර කරගෙන ඉන්නවා නම් මොකක් හරි එක වැඩක් කරනවා නම් ගොඩක් වෙලට මල් ළඟට ඇවිල්ලා තියෙන මහානාය මැෂින් වැඩ කරන අය. එතකොට ඒ අයට ගොඩක් ඕ අපි කියනවා මෙතන ප්‍රොෆෙෂනල් වොයිස් යූසර් කෙනෙක් වෘත්තීය වශයෙන් හඬ පාවිච්චි කරන කෙනෙක්. එතකොට එහෙම කෙනෙක්ට වොයිස් අබියුස් එකක් වෙනවා. ඒ කටහඬ ඕනට වැඩිය පාවිච්චි කරලා ඒක විනාශ කරගන්නවා. ඉතින් අපි හිතන්නේ අපි රැක ගන්න ඕනේ දෙයක් කටහඬ කියලා. ඉතින් කටහඬ රැක ගන්න නම් ගොඩක් දේවල් කරන්න තියෙනවා. පළවෙනි එක තමයි අපි පළවෙනියෙන් තේරුම් ගන්න ඕනේ සමස්තේ ශරීරයේ පහසුවෙන් ඉන්න ඕනේ හැම තිස්සෙම. වාහන එළවනවා නම් කතා කරගෙන යනකොට එක හුස්මකට ගොඩ වචන කියනවා නම් ඒත් වෙන්න පුළුවන් එහෙම ශර. කතාවටත් කියනවානේ මේ රට වට කර වැට බැඳත් කට වට කර වැට බඳින්න බෑ. දැන් එතනදී මට අහන්න හිතුණු දෙයක් තමයි ඒ කියන්නේ දැන් අපි ගොඩාක් කතා කරන එක වැරද්දක්ද? සමහර අය අපි දැකලා තියෙන ගොඩාක් කතා කරන සමහර විට හයියෙන් කතා කරන. එතෙන්දී දෙකක් තිබෙනවා. වැඩිපුර කතා කිරීම සහ ශබ්දය ටිකක් වැඩිපුර කතා කිරීම සහ මේක පුරුදු වශයෙන් අපි දැකලා තියෙන සමහර අයගේ. ඒ වගේම අපි දැකලා තියෙනවා දැන් මේ ගැටලු ඇති වෙනවා කියලා ගායක ගායිකාවන්ට, නිවේදක නිවේදිකාවන්ට, දේශපාලන ශේෂ්ත්‍රයේ ඉන්න අයට උනත් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අපි වැඩිපුර කතා කිරීම සහ ශබ්දයෙන් කතා කිරීමත් අපේ වැරද්දක් නෙමෙයි. එක එක්කෙනාගේ පෞරුෂයන් සහ මේ ඒ තියෙන දේවල් පිළිදලා තියෙන විදිහ වෙනස්. එතකොට අපි හඬකට හඬක් වෙනස්, මුහුණකට මුහුණක් වෙනස් වගේම. ඒක වරදක් නෙමෙයි විදිහ. හරි, ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතන හඬේ වෙනසක් ඇති වෙනවා නම් කතා කරගන්න බරුව හිර වෙනවා නම් අන්න වැරදිට පාවිච්චි කළා. හැබැයි ඔබට එහෙම වෙනවා නම් ඒක කතා කරලා වැඩිම කියලා නිසා නෙමෙයි, වැරදිට කතා කරපු නිසා. අපි කොහොමද දැනගන්නේ අපි වැරදියට කතා කරනවාද කියලා? තමන්ට දැනෙනවා උගුරට අමාරුවක් දැනෙනවා, උගුර හිර වෙනවා, ඊළඟට අපහසුාවක් දැනෙනවා. අන්න එතෙන්දී අපි ඒකයි අර ස්පීච් තෙරපිස් කෙනෙක් මැදි වෙනවා එතනට. ඒතර කතන චිකිත්සක කියන ආකාරයට පාවිච්චි කරගෙන යනකොට ශරීරයේ ඒ සුරතන්ත්‍ර ආශ්‍රිත ක්‍රියාකාරකම කිරීම තුලින් මොනවාද වැඩියෙන් වෙන්නේ කියලා බලලා ඒව අඩු කරන්න කියලා ඒ උපදෙස් එක්ක යනකොට හඬේ තත්ත්වය වෙනස් වෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ බෙල්ල හිර ගතියක් වෙන්න පුළුවන්, හිත හිර ගතියක් වෙන්න පුළුවන්. මොකද හිතට හඬ හැමතිස්සෙම සම්බන්ධයි. මාවනැල්ලෙන් අනුලා මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. අයිබන් ඔබට සුබ උදෑසනක්. ඔව් ඔබ ගැටලු යොමු කරන්න පුළුවන්. ඔව් මේ ඩොක්ටර් මම මේ කතා කතා කරද්දී ටිකක් කියලා යද්දී මේ වචන කියවෙන්නේ නැතු යන උගුරු සීම ගැටලු වෙනවා. මේ තාමත් මගේ සීම හිර වෙනවා වගේ තියෙනවා උගුරේ. ඔව් ඉතින්
ඇවිල්ලා සෙනෙහිර වෙනවා වගේ වෙනවා. ඔව් අපි ඒත් 2000 ගණන් වලදී අපි පරිශීලනය කරා ජාතික රෝහලේ වැඩිපුරම උගුර අමාරු තියන අය තමයි මේ ටීචර්ස්ලා කියන කට්ටිය. ඉතින් ගොඩක් වෙලාවට ඔබතුමිය උගන්වනකොට දිගටම උගන්වනවා අය ගැන කාරණාව ගැන හිතනවා මිසක් හඬ ගැන හිතන්නේ නැහැ. හඬ පරිස්සම් කරගන්න හිතුවේ නැහැ නේද? දැන් කාලයක් ගියාට පස්සේ තමයි ඕක දිගට තියෙන්න ගන්නවා. දැන් ওই දැනෙන්නේ උගුර කටලෙනවා වගේ. ඒ කියන්නේ එකක් හඬේ කරගැට්ටක් ස්වර තන්ත්‍ර වල කරගැට තියෙනවා දැන්නේ උගුර කන්නාස විශේෂඥයන්ට පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. හරිද? එතකොට කරගැට තියෙන්න පුළුවන්. කරගැට තියෙනව නැතත් එතන ස්වර තන්ත්‍ර වල දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා ඔබතුමී හිටියද දැන් අහගෙන ස්වර තන්ත්‍ර දෙක තමන්ගේ නියපොත්ත තරම් වගේ. එතකොට ඒක දිහා බැලුවාම ඒක ගොඩ දහස් වාරයක් කම්පණය වෙනවා අපි එක හම් එකකදී. හරි? එක හම් එකක් කියනකොට ගොඩාක් කම්පණය වෙනවා. ඉතින් ඒ කතා කරගන්න බැරි වෙන්නේ ඒ කම්පණය කරන ඒ හම ඒ ස්කින් එක හරියම සොෆ්ට්. එතන තුවාලය වෙලා රතු වෙලා ඉදිමිලා වෙන්න පුළුවන්. ඒවා වෙනවා වැඩිපුර දුම් වලට වදිනවා නම් එතකොට මේ වේලෙනවා නම් ශරීරයට අවශ්‍ය වතුර ප්‍රමාණය යන්නේ නැත්නම් ඕනට වැඩි අයියෙන් කෑ ගහලා කතා කරනවා නම් හුස්ම පාර කෙටි වීසක තියනවා වගේ වෙලා කෙටිවට ගොඩක් හඬ පාවිච්චි වෙනවා නම් දැන් ඒක වෙලා තමයි ඔය දැන් මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. උගුර සෙම තියනවා වගේ හැමතිස්සෙම ඔබතුමිය උගුර පාදන එක නවත්තන්න ඕනේ. පාදනවා නේද නිතරම? ඔව්. ඒක නවත්තලා කෙල ටික නිකන් එකතු කරලා ගිලින්. ළඟ හැමතිස්සෙම රසනේ වතුර එකක් තියාගන්න. ඒක නිතරම උගුර උගුර තෙමන්න. හැබැයි අර වගේ බඩේ හිස් කරගන්න නැතුව බඩට ඇඹුල වැඩි වෙන්නේ නැති ආහාර නිතර පොඩ පොඩ දාගන්න එක අවශ්‍ය වෙනවා. හඬ අපි මේ ඕන් නැතිවටත් කතා කරනවනේ නේද? ඕන එකටයි එපා එකට හැම එකටම ඒ හඬ නවත්තන්න. ඒ සම්බන්ධයෙන් පපුවේ සෙම ගැටීම වගේ කියනවා නම් එහෙම වෙනවද? අනිවාර්යෙන් ඔව් අනිවාර්යෙන් පපුවේ සෙම තියනවා නම් ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්ට පෙන්වන්න නම් ඕනේ. ඔව් ඒතර ඒකට වාෂ්පාලන එක අපේ පැත්තෙන් කියන්න පුළුවන් ඒකම බෙහෙත් අවශ්‍ය අවස්ථා තියෙනවා. ඒක ක්ලියර් කරගන්න ඕනේ. ඉතින් ඒ සෙමක් කියලා දැනෙන්නේ උගුර අමාරුව. ඔව් නැතුව ඇත්තටම සෙම ගුලියක් නෙමෙයි වෙන්න පුළුවන් උගුරේ. එසා හඬ පුළුවන් තරම් නිශ්ශබ්ද වෙන්න. බෙල්ල අමාරුවක් තියෙනවද උරස් කැක්කුම් බෙල්ල කැක්කුම් තියෙනවා. එතන මස්පිඩු වල තද ගතිය ඇති. ඒ නිසා හැම දැන් අම්මා කෙනෙක් නේද ගෙදර ඉන්නකොට ගොඩාක් වැඩ කරනවානේ. ඉතින් ඒවා තියෙනවා දැන් මේ තියෙන පරිසරත් එක්ක මනසත් හිර වෙලා වැඩත් හිර වෙලා ඉවරයක් නැති ගතියත් එක්කත් ඕක වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් පැත්තක ඉඳගෙන සැහැල්ලු කරලා මස්පිඩු සැහැල්ලු කරලා එතකොට මොකද හිර වෙන ගතියත් එක්ක ඕක වැඩි වෙන්න පුළුවන්. හඬ නිශ්ශබ්දව සිටීම ඉතාම අවශ්‍ය වෙනවා. ඉඳලා බලලා පොඩ්ඩක් ඊළඟ ස්ටෙප්ස් වලට යන්න වෙනවා රිලැක්සේෂන් එක. හොඳයි. අල්ල මහත්මිය ඔබට බොහොම ස්තුතියි. දැන් අර මේ ඔබ කිව් දේවල් එක්ක දැන් අපි කියවන මේ ගැටලුව අතර මේ ස්වර තන්ත්‍ර තුවාල වෙන්න පුළුවන් ගැට වගේ කරගැට වගේ ඇති වෙන්න පුළුවන්. දැන් අපි මේ ගැටලු ගැන තවදුරටත් කතා කරනවා. හැබැයි මට හිතෙන ප්‍රතිකාර ගැනත් ඔය අතර වාරේ කතා කරන්න ඕනේ කියලා. දැන් මේ සඳහා අපි ශල්‍ය කර්ම කළ යුතුද නැත්නම් ඔබතුමිය ගැන කතා කරද්දී අපි මේ ෆිසියෝതെරපි ගැන අහලා තියෙනවා. හැබැයි ස්පීච් තෙරපිස්ලා ගැන ගොඩක් අහලා අඩුයි. ඔබ වගේ අයගේ කාර්යභාරයේ කෙලෙසද අපි කොහොමද ඒයට ඔබ උදව් කරන්නේ? ඔව් ඔව්. ඇත්තටම දැන් මේ වගේ කට්ටණය භාෂාව සහ ගිලීම. දරුවන්ගේ පාඩම් කිරීම මානසිකව හැබැයි සංනිවේදනයට බලපාන හැසිරීම රට. අන්න ඒ වගේ දේවල් ගොඩාරියක් පරාසයක් තියෙනවා මේ විශේෂයේදී. ඒතර මැදි වෙන්නේ කොහොමද? මැදි වෙන්නේ පළවෙනියම ගැටලුව ඇසීම තුල අපිට තේරෙනවා මෙතනදී අනිවාර්යයෙන්ම රිෆරල් එකක් අවශ්‍ය වෙනවා. ඒක කන්සල්ටන්ට් කෙනෙක් බලලා ක්ලියර් කරගන්න ඕනේ අර වගේ අවස්ථා මගේ ඇරෙන්න පුළුවන්. උගුර කන සාසය සම්බන්ධ උගුර සහ සෙමනම්. ඒතකොට ස්නායු පැත්තට නම් ස්නායු විශේෂඥ කෙනෙක්. ළමා රෝගයක් නම් ළමා රෝග විශේෂඥ. ඉතින් මොකද ඒතර ක්ලියර් කරගන්න එක හරිම අවශ්‍ය වෙනවා. අපි නොදැනී මෙඩිකල් කන්ඩිෂන්ස් නැත්තම් මිස් වෙන්න පුළුවන්. හරි. එතකොට එතනදී දැන් ගොතය වගේ නම් අනිවාර්යයෙන්ම අපිට කියන්න පුළුවන් මොනවද කරන්න කියලා. නමුත් මෙන්න මෙතන මේ ගුරුතුමිය කිව්වා වගේ සෙම සම්බන්ධ උගුර නැතුව පපුවේ ප්‍රශ්නයක් නම් එතනදී අවශ්‍යද මේක ටීම් වර්ක් එකක්. ඒත් අපිට රිෆරල් එක හම්බ වෙනවා. රිෆරල් එකත් එක්ක අපි ඒකම මේ රෝගියාගේ ගැටලුව රෝගියා තමන් කියන එක තමයි හරිම අවශ්‍ය වෙන්නේ. දැන් තමන්ට දැනෙන්නේ අමාරුව.
එහෙනම් නැත්නම් දරුවා නම් දරුවා ළඟම ඉන්න කියලා දැන් තමයි දන්නේ දරුවා ගැන අපි හැමෝටම වැඩි. එයා කියන වචන හරි වැදගත්. ඒතර ඒ තුලින් අපි රෝග විනිශ්චය කරගන්න ඕනේ. රෝග විනිශ්චය කරන්න ඇසස්මන්ට් එකක් කරනවා. ඒකට හැමෝටම එකම ඇසස්මන්ට් එක නෙමෙයි එක එක කන්ඩිෂන්ස් වලට එක එක ඇසස්මන්ට්ස් තියෙනවා. ඒක ඇසස් දැන් මේ දවස්වල අපි කරන්නේ ටෙලිෆෝන් එකෙන් තමයි අපි ප්‍රතිකාර කරන්නේ. කියන්නේ ටෙලි ප්‍රැක්ටිස්. ඔව් අපිට හම්බ වෙන්න අමාරුයි සජීවීව මේ වසංගත තත්ත්වේ නිසා. මම ඒකත් ඊළඟට අහන්න හිටපු දෙයක්. නමුත් අපි එහෙමම කියමු. ටෙලි ප්‍රැක්ටිස් එකේදී අපි දැන් patient ව බලලා එයාගේ assessment එකට අවශ්‍ය දේවල් කරලා සමහර වෙලාවට patient මූණ ෆෝන් එකෙන් හරි screen එකෙන් හරි මූණට බලන්නේ නැහැ. චූටි බබාලා වුණත්. ඒතකොට ඒගොල්ලන්ගේ කියාරයි අම්මා හරි තාත්තා හරි බලා ගන්න කෙනා දරුවව තියාගෙන අපිට පේන්න පෙන්නගෙන පෙන්නනවා. අපි කියන දේවල් ඒ දෙගොල්ලෝ කරනවා. ඒතකොට අන්න එහෙම තමයි අපි ඇසස් කරන්නේ දැන් මේ දවස්වල. නැත්තම් සායනයට පැමිණියම සායනය මෙහෙම ලාගේ ඉඳගෙන අපි ඒගොල්ලොත් එක පොඩි දරුවන සෙල්ලම් පාවිච්චි කරනවා. ලොකු කෙනෙක් නම් මූණට මූණ අහන ප්‍රශ්න තුලින් පින්තූර වෙන්න පුළුවන් එක එක දේවල් දැන් ගිලින එකක් නම් අපි ගිලින එක චෙක් කරගන්න කරන්න මොන කොහොමද ක්‍රියා කරන්න කියලා චෙක් කරලා ඉස්සලා මාක් කරන එක තමයි ඇසස්මන්ට් එක කියන්නේ. ඊට පස්සේ රෝග විනිශ්චය අති අවශ්‍ය දෙයක්. මේ රෝග විනිශ්චය මොකද අපිට රෙෆරල්ස් එන්නේ එක්ස්ප්‍රෙෂන් ඩිෆිකල්ටි කිව්වට ප්‍රකාශ කිරීමේ අපහසුව කටහඬේ ප්‍රශ්නයකට මොකද්ද කියලා අපේ ඩයග්නෝසිස් එක. අපේ රෝග විනිශ්චය අපි කරන්න ඕනේ ස්පීෂල් ලැන්ග්වේජ් ඩයග්නෝසිස් එක. ඒක තුලින් තමයි අපි ඒම්ස් හදාගන්නවා. ඒ කියන්නේ අරමුණු ටික හදාගන්නවා මෙයාගේ මෙන්න මේ කාලේදී මෙන්න මේ දේවල් ටික අචීව් කරනවා කියලා. ඊට පස්සේ පොඩි දරුවෙක් නම් ඒ දෙමව්පියොත් එක්ක ඉඳගෙන සාකච්ඡා කරනවා මේ තියෙන තත්ත්ව දැන්. මම විශේෂයෙන් මම කරන දේ අවුරුදු 20ක් තිස්සේ. ඉතින් ඒකෙන් තමයි ගොඩක් දරුවන් එහෙම ඉක්මනට ඉම්ප්‍රූව් වෙන්නේ. හරිම වෙනස් විදිහට ප්‍රතිකාර මගේ සාර්ථක වෙන්න එක හේතුවක් ඒ පුද්ගලයාට කියලා දෙනවා මම. මොකක් නිසාද දැන් ඉන්න ඕනේ කොතනද මොකද වෙලා තියෙන්නේ අපි මේක වෙනස් කරමු. කරන්න නම් මොකද දැන් අපි සායනයට ගෙනාවට පස්සේ මේ අපි මැජිෂියන්ස්ා නෙමෙයිනේ. නේද? මොකද මේ මම දැක්කේව දැන් අපි ලංකාවේ අපි විතරක් නෙවෙයි ලෝකේ නෑ හැම කෙනෙක්ම කැමති මේ දෙයක් ඕනම ගැටලුවක් ඇති වුණම ඉක්මනට සරල ෂණික ප්‍රතිකාරයක් මේක මට බෙහෙත් පෙත්තක් දීලා එහෙමත් නැත්නම් ශල්‍ය කර්මයක් කළා තක් ගාලා හොඳ කරගන්න පුළුවන් ඔබ ශල්‍ය කර්මයක් නෑ හොව මම මෙතන තියෙනවා මේකත් එහෙම පුළුවන් දෙයක් නෙමෙයිද ඔව් ඒක මෙහෙමයි එක එක කන්ඩිෂන්ස් වලදී ශල්‍ය කර්ම මැදි වෙන අවස්ථා තියෙනවා හරි දැන් කර ගැට තියෙනවා නම් ඒකට උගර කන්නාස විශේෂයෙන් ශල්‍ය කර්මය කරනවා හැබැයි ශල්‍ය කර්මය දැන් ආමයිතර අවුරුදු 15ක් 20ක් 30ේ ජාතික රෝහලේ ශල්‍ය කර්ම උගර කන්නාසයකේ කර ගැට වලට කරන ප්‍රමාණය හරි අඩුයි මොකද කර ගැට වලදී කතර සානේට එවපු අය ගොඩක්ම අය හොඳ වෙනවා ඒ ගැටේ සුව කරන්න පුළුවන් සුව වෙන්නේ අන්න ඒකයි සායනට ඇවිල්ලා මැජික් එකක් වෙනව නෙමෙයි පුද්ගලයා තේරුම් ගැනීම තුළ පුද්ගලයා සමග කරන දේවල් ටික පාවිච්චි කරලා ප්ලෑන් කරන ප්‍රොෆෙෂනලි එක කරන්නේ. ඒතර යාට දෙන ටික එයා පාවිච්චි වෙලා ඊළඟ සායනයට සතියකින් හෝ දෙකකින් පැමිණෙනවා. එතෙන්දි රීඇසස්මන්ට් එක කරනවා ඊළඟ ස්ටෙප්ස් වලට යනවා. අන්න එහෙම පිළිවෙලකට කරන හරි ලස්සනට රෝගීන් සුව වෙන අවස්ථාවක්. මේ කිසිම බෙහෙත් පෙත්තක්වත් මොකුත් නැතුව උපදෙස් වලින්. අනු ඔව් එතකොට මෙතන ශල්‍ය කර්ම ඕනේ වෙනවා විදුලිත තුල සහ තල්. ඒ කියන්නේ දරුවන් ඉපදෙනකොට ක්ලෙෆ් ලිප් ඇන් පැලට් කියලා දිව පැලිලා කට පැලිලා ඉපදෙන දරුවෝ ඉන්නවනේ දිව තොල්. එතකොට ඒ ආයට ශල්‍යක ඒ කියන්නේ ඒ එතන ටීම් එකක් ඉන්නවා. ඒ කණ්ඩායමට විශේෂඥ වෛද්‍යවරයා හෙදිය ඊට අදාළ ඔතොපෙඩික් සර්ජන් ස්පීච් තෙරපිස්ට් අපි ඔක්කොලාම ටීම් එකක් ඉන්නවා. එතන ඒගොල්ලොත් එක තමයි තීරණය කරන්නේ මේ දැන් අපි අපේ ඇසස්මන්ට් එක කරනවා මේ දරුවාට මෙන්න මේ කාලේදී මෙහෙම මේ එහෙනම් දැන් අපි තෙරපියුටික් ඉන්ටර්වෙන්ෂන් කරගෙන යනවා. මේක මෙතනදී සර්ජරි එකක් ඕනේ වෙනවා. ඉතින් අපි කතා කරන අපි යොමු කරනවා. ඒ වගේ විදිහට ශල්‍ය කර්ම තියෙන අවස්ථාවක තියෙනවා. ඒකම කොක්ලියා ඉම්ප්ලාන්ට් එක කියන්නේ මම හිතන්නේ ලංකාවේ පළවෙනිම කොක්ලියා ඉම්ප්ලාන්ට් එක හිටපු ස්පීච් තෙරපිස්ට් විදිහට 2004 ජනවාරි මාසේ ලංකාවේ පළවෙනිම කොක්ලියා ඉම්ප්ලාන්ට් කියන්නේ කනේ කර්ණ ශංක බද්ධය. කන හෙන්නේ නැති දරුවන්ට කර්ණ ශංකයේ විතරක් නම් ගැටලුව තියෙන එතන කොක්ලියා ඉම්ප්ලාන්ට් සර්ජරි එක කරනවා. ඉතින් ඒ විදිහට ශල්‍ය කර්ම වලට මැදි වෙන්නේ ස්පීච් තෙරපිස් ඒ ආකාරයෙන්. අපි 얘ගෙන තවත් කතා කරනවා කලුතරින් සිතාර මහත්මිය අපිත් එක්ක මේ මොහොතේ එකතු වෙනවා. අයිබෝන් ඔබට සුබ දැසනක්. අයිබෝන් ගැටලුව යොමු කරන්න අවස්ථාව. මඩම් ගෙන් අහන්න පුළුවන්ද මේ මගේ බබාට අවුරුදු 4යි මඩම්. ඔව්. මගේ බබා මේ දැන් මාස දෙකක ඉඳලා ටිකක් ගොත ගන්නවා. ආ. මේ කියන්නේ යාට කතා කරනවා නේද හුස්ම ගිලගෙන වගේ ගොඩක් වෙලා ගියරම තමයි කතා කරන්නේ. ඔව්. පළවෙනිම එක තමයි ඔය අවුරුදු 3 පහ වෙනකොට වෙන්න පුළුවන් වැඩක්.
දැන් අම්මලා ප්‍රතිචාර දක්වන විදිහ අනුව තමයි තීරණය වෙන්නේ මේක තියනවද නැද්ද කියන එක ඉස්සරහට. ඒ නිසා අම්මා අහපු එක හරිම වටිනවා. මේ වෙලාවේදී පුළුවන් තරම් එක තේරුම් නැහැ වගේ ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඒකට කට ඇරලා කියන්නේ හිමින් කියන්නේ ඇදලා කියන්නේ ඉස්සල්ලා කිව්වනේ එහෙම එපා. ඊළඟට මෙයා මෙහෙම කරා කියලා වෙන අයක කියන්න අද මේ ප්‍රායෝගික ලෝකේ වෙන දේවල් මම මේ හිත කියන්නේ. මන්ද අම්මා එහෙම කරනවද නැද්ද කියලා නමුත් ඒක කරන්න එපා. ඊළඟට මේක මේ එයාගේ වෙනස් වෙනකොට ඔයාගේ හැසිරීම වෙනසක් හදාගන්නත් එපා. මුකුත් උන්නේ වගේ ඉන්න පුළුවන් නම් තමයි ජයග්‍රහණි. එතකොට එතෙන්දී එක මග හැරෙන්න දෙන්නේ අන්න එතනින්. හරි ඊළඟට බබා ගොත ගහනකොට තේරුණේ නෑ වගේ ඉඳලා මීට එයා කිව්වා එහෙමද ආහරි කියලා ඒක අපිට තේරුන්නේ නෑ. බැලලක දරුවා හැවුවත් මං මට පැටලෙනවා ඇත්තද මට තේරුන්නේ නෑ මං බලන්නම් පුතේ ඒක මටත් ඉස්සර තිබ්බ සාමාන්‍ය කරන්නේ කරන්න බලන්න දැනට බැරි වුණොත් කතා කරන්න. හොඳයි බැරි වුණත් කතා කරන්න මම දුරකථන අංකයත් ඔහොම සඳහන් කරන්නම් 075 415 48 25 075 415 48 25 WhatsApp මාර්ගයෙන් ඇයට කතා කරන්න පුළුවන් යොමු කරන්න පුළුවන්. දැන් අපිට කතා කරන්න මේ මාතෘකාව ඔස්සේ මහ පුළුල් ඔබතුමියත් සඳහන් කළා මේ මාතෘකාවක් මේක. හැබැයි තව බොහොම කෙටි කාලයක් ඉතුරු වෙලා තිබෙන විනාඩි 2ක වැනි පොදුවේ ගත්තට පස්සේ අපි මේ කතා කිරීම සම්බන්ධ මේ දවස්වල බොහොමයක් දෙන අපි දිහා බලාගෙන ඉන්නවා ගැටලු බොහොමයක් ඇති. ඔබ විශේෂයෙන් සඳහන් කළා විශේෂ දෙයක් මේ කතාව සහ මනස අතරත් ලොකු සම්බන්ධතාවයක් තිබෙනවා කියලා. අපි ඔවුන්ට පොදුවේ මොන වගේ උපදෙස් ටිකක්ද ලබා දෙන්නේ? ඔව් උපදෙස් ටිකක් දෙන්නේ කටහඬේ කතාවේ ගිලීමේ භාෂාවේ ගැටලු තියෙනවා නම් ඒක හඳුනා ගැනීම පළවෙනිින් අවශ්‍ය වෙනවා. ඒ සඳහා යොමු වීම අවශ්‍ය වෙනවා. දැන් මාව හම්බ වෙනවා නම් අර WhatsApp එකේ patients බලනවා. ඒකම අපි ජාතික රෝහලේ හරියටම services වෙනවා. ඒත් අපි දැන් WhatsApp එකේ tele practice කරන්නේ. එතකොට අපිට කතා කරන්න බැරි නම් ලොකු කෙනෙක් කටහඬ බැරි වෙනවා නම් අර හඬේ ප්‍රශ්න වලට හඬ ඕන් රෙඩිය පාවිච්චි කරන්න නැතුව ඒ වගේ පරිස්සම් වීම අවශ්‍ය වෙනවා. පොඩි දරුවන්ගේ වෙනස්කම් හඳුනාගෙන ඒගොල්ලොත් එක්ක වැඩිපුර හැසිරෙන්න. දෙමෝපියන් පොඩි දරුවන් එක්ක ඉන්නවා කියන්නේ අපිට ඕන් දෙය දරුවා කරන එක නෙමෙයි, දරුවා කරන දෙයට අපි උදව් කරන එක. ඒ තුළ ඔබට ප්‍රගතියක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම හඳුනාගත් ගැනීම සහ අවබෝධය තුළින් තමයි අපිට වෙනසක් ඇත්තටම ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඔව් ඉතින් හඳුනා ගැනීම සහ අවබෝධය ඔස්සේ මම හිතන්නේ මේ වැඩිහිටියන්ට විශාල කාර්යභාරයක් මේ මොහොතේ තිබෙනවා නේද මහත්මිය? විශේෂයෙන්ම කිව්වොත් මේ දරුවන්ව හඳුනා ගැනීම සහ නිසි කාලයේ මේ ප්‍රතිකාර මේ දේවල් සඳහා යොමු කිරීම. ඉතින් ඔය ගැනයි අපි කතා කළේ. කතා බහ සම්බන්ධ ගැටලු බොහොමයක් ඇති ඔබටත්, ඔබේ දරුවන් සම්බන්ධ, වැඩිහිටියන් සම්බන්ධ, ඔබ සම්බන්ධ දන්නා එහෙම නැත්නම් ඇයට කතා කරන්න පුළුවන් 075 415 48 25 075 415 48 25 WhatsApp මාර්ගයෙන් කතා බහ අපි මෙතනින් අවසන් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන ජාතික රෝහලේ ප්‍රධාන කතන භාෂා සහ ගිලීම පිළිබඳ චිකිත්සක ජයමලී එස් රූපසිංහ ජයසිංහ මහත්මිය බොහොම ස්තුතියි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්. මේ අපුරු කතා බහ අපි මෙතනින් අවසන් කරනවා. පුංචි විනාමයක් කරන්න අවතත් ඔබත් එක්ක.